දශක ගණනාවක් තිස්සේ රංගන දායකත්වයෙන් කලාවෙත පෝෂණය කරපු ප්‍රවීණ රංගදර සම්පත් එන්නකෝන් මහතා අද උදැසන කාලයේ අභාවප්‍රාප්ත වුණා. අක්මාව ආශ්‍රිත රෝගයකින් ප්‍රතිකාර ලැබමින් සිටියදී එතුමන් මේ විදිහට දයෙන් සමුගෙන ගියා. ඉතින් මේ විදිහට අකාලේ ජීවන රංග මණ්ඩලයෙන් බැසගෙන ගියපු අපේ ආදරණීය ප්‍රවීණ රංගන ශිල්පියා ගැන කලා ශේෂ්ත්‍රයේ එතුමන්ගේ හලු එහෙලියන් වගේම පවුලේ හැමෝමත් ඉතාමත්ම සංවේදී සටහන් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට එකතු කරලා තියෙනවා අපිට දැක ගන්න ලැබුණා. ඔය අතරේ බිමල් ජයකොඩි ප්‍රවීණ රංගන ශිල්පියා තමන්ගේ ආදරණීය මාමා ගැන මේ විදිහටයි සඳහන් කරලා තිබුණේ. ආදරණීය සම්පත් මාමේ, ඔයා හින්දා තමයි අද මම මෙහෙම ඉන්නේ. ඔයා එදා ලංකා ලින්ක් ප්‍රොඩක්ෂන් හවුස් එක පටන් ගත්තේ නැත්නම් අද මම මොනව කරන කියන කෙනෙක් වෙයිද කියලා මටවත් හිතා ගන්න බැහැ. ඔයා අපිට දුන්න හැම දෙයක්ම හැමදාම අපේ මතකයේ තියේවි. ඔයාට සුබ ගමනක් මාමේ කියලායි බිමල් ජයකොඩි තමන්ගේ ආදරණීය මාමා ගැන ඒ විදිහට සඳහන් කරලා තිබුණේ. ඒ වගේම තමයි ප්‍රවීණ රංගන ශිල්පිනී සුජානි මේනකත් තමන්ගේ ආදරණීය මාමා ගැන මේ විදිහටයි සඳහන් කරලා තිබුණේ. ආදරණීය සම්පත් මාමේ, පවුලේ සොඳුරු හමුවීම්, සොඳුරු කතා, සොඳුරු සිනහවන්, සොඳුරු ගායනා, සොඳුරු විහිළු තහළු වලදී අදින් පස්සේ ඔයා විතරක් නැහැ. ඒ පාළුව අපිට හැමදාටම දරන්න බැරි තරම් දැනේවි. ආදරේ මාමේ ඔයාට කියලායි සුජානි මේනකා සංවේදී වෙමින් මේ ප්‍රවීණ රංගන ශිල්පියාගේ ඡායාරූප කිහිපයකුත් ඒත් එක්ක එකතු කරමින් සඳහන් කරලා තිබුණේ. ඒ වගේම තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී ශනුත්‍රි ප්‍රියසාත් මේ ප්‍රවීණ රංගන ශිල්පියා ගැන මෙහෙමයි සඳහන් කරලා තිබුණේ. දිවිතුරා ටෙලිනාටේ ඇය වගේම මේ විදිහට මිය ගියපු අපේ ප්‍රවීණ රංගන ශිල්පියා සීආයි මිනිබිරි විදිහට තමයි රංගන දායකත්වයේ ලබා දෙන්නේ. ඉතින් එහෙම රඟපාන අවස්ථාවක ලබාගත ඡායාරූපයකුත් ශානුද්‍රිය එකතු කරමින් සුබ ගමන් සීයා තාත්තේ ඔයාට කියලායි සංවේදීව සඳහන් කරලා තිබුණේ. ඒ වගේම තමයි දක්ෂ රංගන ශිල්පී යශ් වීරසිංහ විසින් තමන්ගේ ලොකු මාමා ගැන මෙහෙමයි සඳහන් කරලා තිබුණේ. ඔයාට නිවන්සෝ ලොකු මාමි කියලායි එතමන්ගේ ආදරණීය ඡායාරූප කිහිපයකුත් එකතු කරමින් ඒ විදිහට සඳහන් කරලා තිබුණේ. ඒත් එකම තමයි ඔය අතරේ නදීක කරුණානායක කියන නිවේදන ශිල්පියාත් මෙහිමයි සඳහන් කරලා තිබුණේ. ආදරණීය මිතුරිය රත්නා ලාලිනි කලා ශිල්පිනියගේ ආදරණීය සැමියා වුණ ප්‍රවීණ රංගනවේදී සම්පත් එන්නකෝන් අයියා අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් දැනුම් දෙමි. නිවන්සෝ අත්වේවා කියලායි ඔහුත් සඳහන් කරලා තිබුණේ. ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පිනී උපේක්ෂා චරණමාලි ඔවුන්ගේ පැරණි ඡායාරූපයක් එකතු කරමින් ඔබට නිවන්සුව සම්පත් අයිය කියලායි සඳහන් කරලා තිබුණේ. ඒත් එක්කම සුන්දර රංගන ශිල්පිනී පියුමි බොතේජු ඔවුන්ගේ පරණ ඡායාරූප කිහිපයක් එකතු කරමින් මේ විදිහටයි සඳහන් කරලා තිබුණේ. මට මුණ ගැහුණ සුන්දරම කෙනෙක් සම්පත් අයියා. කිසිම කෙනෙක්ට කරදරයක් නැති, කාටවත් කතාවක් කියන්නේ නැති, තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක් ඔයා. හරි ඉක්මනට යන්න ගිහින් අයියේ. අපේ ඕස්ට්‍රේලියා සංචාරය ඔයාට අපි දාපු නම, ජාත්‍යන්තර සම්බන්ධතා ඇමති, අනේ කවදා ආපහු ඒවා මතක් කර කර හිනා වෙන්නද? ආයෙ දවසක අපි මුණ ගැහෙමු අයියේ කියලායි පියුමි බොතේජු ඉතාමත්ම සංවේදී වෙමින් ඒ විදිහට සඳහන් කරලා තිබුණේ. ඉතින් මේ විදිහට සෝහසක් රසික රසිකාවියන් වගේම නෑදෑ හිතමිතුරන් හැරදාලා සදහටම ජීවන රංග මණ්ඩලයෙන් බැසගෙන ගියපු ප්‍රවීණ රංගදර සම්පත් එන්නකෝන් රංගන වේදියා හට අපි නිවන්සෝ ප්‍රාර්ථනා කරනවා. අපගේ චැනල් එතාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.